At 29 and I find myself wondering, what did happen to the last 10? I ran away with my life, fast forward, never turned back again. It's kind of funny that the more we pass time, the more we need to set them rewind. And 19 was the year I had to leave you, but now I'm seeing all the signs. ආයුබෝවන්. අද මම ඔබට තොරතුරුගෙන එන්නේ අලුත්ගම පිහිටි කන්දේ විහාරය ගැන විස්තරයි. ශ්‍රී ලංකාවේ කලුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම නගරයේ නුදුරින් පිහිටි ප්‍රධාන බෞද්ධ විහාරස්ථානයකි කන්දේ විහාරය. මෙම විහාරයට කන්ද විහාරය යන නම ලැබී තිබෙන්නේ අලුත්ගම නගරයට නුදුරින් පිහිටි කඳු මුදුනක ඉදිකර ඇති බැවින්ය. මෙම විහාරස්ථානය ආරම්භ කර ඇත්තේ 1734 දී කරපාගල දේවාමිත්ත හිමියන් විසින්ය. එත්තා නවසි හතරේදී භික්‍ෂූන් වහන්සේලා උදෙසා අධ්‍යාපන ආයතනයක් වෙන ක්ෂේත්‍රාරාම පිරිවෙන ආරම්භ වී ඇත්තේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙනි. ඝණ්ඨාකාර හැඩැති ස්තූපයක් විහාර භූමියේ මැද ඉදිකර ඇත. පූජ්‍ය පොතුවිල ශ්‍රී සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කරන ලද 2479 බෞද්ධ යුගය දක්වා මෙහි ඉදිකිරීම ආරම්භ වේ. විහාරස්ථානය තුළ ඇති පැරණිතම ගොඩනැගිල්ල සැලකෙන ධාතු මන්දිරයේ ඉමහත් ඓතිහාසික වැදගත්කමක් ගනී. මෙහි ඇති බෝධිය වසර 300කටත් වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියයි. කන්ද විහාරයේ ඇති රූප මන්දිරයේ සංකීර්ණ මල් සහ ලප මෝස්තර වලින් සංලක්ෂිත වාස්තු විද්‍යාත්මක විශ්මයකි. කුටියේ බිතිසිතුවන් හා විෂ්ණු දෙවියන්ට කැපකරන ලද දේව මන්දිරයත් ඇතුළත්ය. රූප ගුහේට පිටත යාපදව පිහිටා ඇති ශ්‍රී විෂ්ණු මහා දේවාලය ශ්‍රී ලාංකික හා විදේශීය බැතිමතුන්ගේ වන්දනා ස්ථානයක් වේ. මෙහි පිළිමගේ අසල කතරගම දේවාල සහ සතර මහා දේවාලය දක්නට ලැබේ. නෙළුම්මල් පෙතිවලින් වට වූ බෝධින් වහන්සේ සුන්දර හා සංසුම් පරිසරයක් නිර්මාණය කරයි. විවිධ පහසුකම් වලින් සමන්විත පන්සල් භූමියේ පස් මහල් ගොඩනැගිල්ලක් ඇති අතර ඉහළම මාලයේ තවත් ධාතු කුටියක් සර්වඥ ධාතුන් තැන්පත් කර ඇත. පස් මහල් ගොඩනැගිල්ලේ පහත මාලයේ පිහිටි ශ්‍රී සරණතිස්ස අනුස්මරණ පුස්තකාලය මගින් වටිනා පොත්පත් රාශියකට ප්‍රවේශය ලබා දී කන්දේ විහාරයේ ව්‍යාපෘතියන් ලෙස ශ්‍රී ලංකාවේ උසම බුද්ධ ප්‍රතිමාව ඉදිකරමින් සිටී. භූමි ස්පර්ශ මුද්දාව නිරූපිත මෙම ප්‍රතිමාව සඳහා මුල්ගල තබා ඇත්තේ 2002 නොවැම්බර් මාසයේදී. එය උසින් අඩි 107ක් පමණ වේ.
අද මම ඔබට තොරතුරු ගෙනාවේ අලුත්ගම කන්ද විහාරය ගැන විස්තරයි. ඉතින් තවත් වීඩියෝකින් හමු වෙනතුරු ඔබට බුදුසරණයි.